විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එනවනම් හෝටලයට ෆ්ලයිට් එකට PCR වලට කීයක් ගෙවන්න ඕනේද අපි අද කතා කරමු. ලංකාවේ නිරෝධායන නීතිය වෙනස් වුණා. මේ නිරෝධායන නීතිය වෙනස් වීම විදේශගත ශ්‍රමිකයන්ට නම් හිතා සුබදායි ලෙස නෙමෙයි බලපෑවේ. මීට හේතුව ඔබ දැන් නිරෝධායන නම් දවස් 14ක් නිරෝධායන විය යුතුයි. රජයේ නිරෝධායන නම් නැත්නම් රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන නම් මේක කිසි ගැටලුවක් නැහැ. නමුත් ගැටලුව තිබෙන්නේ ඔබ හෝටලයක නිරෝධායනය වෙනවා නම් හෝටලයේ නිරෝධායනය වෙනවා කියන්නේ ඔබ අනිවාර්යෙන් දවස් 14කට හෝටලයට ගෙවීම කළ යුතුයි. දැන් ලංකාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට දැන් ප්‍රශ්නයක් තිබෙනවාම කීයක් ගෙවන්න ඕනේද කියලා. මේදී අපි උදාහරණයක් විදිහට ගන්න හෝටල් කාමරයක මිල 12500යි කියලා. 12500 ව 14ක් කියන්නේ 175000යි. එක්කෙනෙක් හෝටලයක ඉන්නා නම් ඔහු 175000ක් ගෙවිය යුතුයි. ඊට අමතරව PCR 3කට මුහුණ දෙන්න ඕනේ. ඒ රටේ ඉඳන් ඉන්නවනම් PCR එකක් අවශ්‍යයි ෆ්ලයිට් එකට. ලංකාවට ආවම PCR එකක් අවශ්‍යයි. ඒත් එක්කම නිරෝධායන වෙලා අවසන් වුණාම PCR එකක් අවශ්‍යයි. මේ PCR එකට සාමාන්‍යයෙන් 8000ක් 10000ක් මේ අතර තමයි යන්නේ. 8000ක් කියලා ගත්තොත් PCR 3ට 24000යි. අපි උදාහරණයක් විදිහට 25000 ගමු. මේක ලේසි වෙන්න. එතකොට 175000යි 25000 කියන්නේ ලක්ෂ 2ක්. එතකොට ඊළඟට තියෙනවා ෆ්ලයිට් එකට කීයක් යනවද කියලා. එකට එකක් විතර ගණන් ගියා. මේකට ප්‍රධාන හේතුව ෆ්ලයිට් එකට මගින් 75ක් මේ රෙස්ට්‍රික්ෂන් එක ආවා. ඒත් එකම සමහර රටවල ඉඳන් ෆ්ලයිට් ඩිරෙක්ට් ලංකාවට එන්නේ නැහැ. කුවේට් වල ඉඳන් නැත්නම් ඩුබායි වල ඉඳන් මේ කට්ටිය ඩිරෙක්ට් ලංකාවට එන්නේ නැහැ ෆ්ලයිට්. ඒත් එක්කම මවුන්ට වෙනත් මාර්ග වලින් ලංකාවට ඒමට කටයුතු කිරීමට සිදු වුණා. සමහර අය කටාර වලට ඇවිල්ලා එනවා. මේ ආකාරයෙන් විවිධ වූ ට්‍රාන්සිට් වෙලා තමයි ලංකාවට එන්නේ. මේ කතා කරන මිල ගණන් මැද පෙරදිගට අදාළ මිල ගණන් පමණයි. ඒ කියන්නේ යුරෝප් වල ඉන්නවා නම් මේ ෆ්ලයිට් ටිකට් වල මිල ගණන් ඩබල් වීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ යුරෝප් වල ඉන්න අය හොඳ ආකාරයෙන් මේ පිළිබඳව දැනුවත්. ඉතින් ඕස්ට්‍රේලියාවෙන් ඉඳන් ලංකාවට එන ඩිරෙක්ට් ෆ්ලයිට් දැන් තියෙනවා කියලා ඒවියේෂන් එකට දැනුම් දීමක් කරලා තියෙනවා ඉන්ටර්නැෂනල් ඒවියේෂන් එකේ. ඉතින් මේ ආකාරයෙන් දේවල් වර්තමානයේ තුල ලංකාවේ සිදුවෙනවා. ඔබ ලංකාවට එමට බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ මුදලක් මේ අවස්ථාවේදී ගෙවීමට සිදුවෙනවා. ඒ කියන්නේ ලක්ෂ 3ක වගේ මුදලක් මැද පෙරදිගෙන ලංකාවට එනවා නම් හෝටලයක නැතිලා නිරෝධායන වෙලා ඉතා පහසුවෙන් ගෙදර යෑමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ලක්ෂ 3ක වගේ මුදලක් යනවා. ඒ උදාහරණයක් විදිහට ගමු රියල් සම්බන්ධයෙන් සෞදි රියල් හෝ වේවා ඩුබායි දිර්හම් හෝ වේවා කටාර් රියල් වේවා අපි උදාහරණයක් විදිහට 52න් බෙදලා ගත්තොත් එහෙම 5769ක කුවේටල ඉන්න ඇට කුවේට් ඩිනර් 461 රියල් 5000ක් කියන්නේ කෙනෙකුගේ මාස 3-4ක වැටුප මේ සෞදි හෝ වේවා කටාර් වේවා ඩුබායි වේවා මේ මාස 4ක විතර කෙනෙකුගේ වැටුපක් විය හැකි. ඉතින් මේ ආකාරයෙන් තමයි වර්තමානයේ ලංකාවට එමට හැකියාවක් තිබෙන්නේ. අපි දන්නේ මේක කොච්චර කාලයක් ඇයිද කියලා. ලංකාව තුළ මේ වෙන විට රෙස්ට්‍රික්ෂන් දාලා තිබෙනවා, සංචරණ සීමා දාලා තිබෙනවා. ඉතින් මේවා තව ඉස්සරහට යයි කියලා තමයි අපේක්ෂා කරන්නේ. ජූනි ජූලි වෙනකොට ලංකාවේ ගොඩක් ප්‍රශ්න ඇති වෙයි කියලා ඇමරිකාව විසින් නිවේදනය කරලා තිබෙනවා. ඉතින් මේත් එක්ක අපි දන්නේ මේ කටයුත්ත කොච්චර කාලයක් මේ නිරෝධායන ක්‍රියාවලියයිද කියලා. නවතම තොරතුරු දැනගැනීම ඉතාම අවශ්‍යයි. ඒ නිසා channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක ඉන්න.